දවසක් වේවා. අද මම ඔබලාට past perfect tense ඒ කියන්නේ අතීත පූර්ණ කාල පාඩමේ නැති යන අර්ථයෙහි කර්මකාරක කියා දෙන්නයි යන්නේ. සරල වාක්‍යයන් කීපයක් කර්තෘකාරක කර්මකාරක ලෙස මෙසේ ගනිමු. කර්තෘකාරක වශයෙන් ගන්නා ලද වාක්‍යය අම්මා බත්තු වෙලා තිබුණා. කර්මකාරක අම්මා විසින් බත්තු වෙලා තිබුණේ නැහැ. අම්මා බත්තු වෙලා තිබුණේ නැහැ. mother had not cooked rice. අම්මා විසින් බත්තු වෙලා තිබුණේ නැහැ. rice had not been cooked by mother. ඊළඟ වාක්‍යය ඇය එය දැකලා තිබුණේ නැහැ. she had not seen it. ඇය විසින් එය දැකලා තිබුණේ නැහැ. it had not been seen by her. ඊළඟ වාක්‍ය අපි ඒ කරලා තිබුණේ නැහැ. we had not done it. අප විසින් ඒ කරලා තිබුණේ නැහැ. it had not been done by us. ඊළඟ වාක්‍ය ඔවුන් සල්ලි අරගෙන තිබුණේ නැහැ. they had not taken money. ඔවුන් විසින් සල්ලි අරගෙන තිබුණේ නැහැ. money had not been taken by them. ඊළඟ වාක්‍ය ඔහු පොත් මිලදීගෙන තිබුණේ නැහැ. he had not bought books. ඔහු විසින් පොත් මිලදීගෙන තිබුණේ නැහැ. books had not been bought by him. ඊළඟ වාක්‍ය ඌය කඩලා තිබුණේ නැහැ. it had not broken it. ඌ විසින් ඒ කඩලා තිබුණේ නැහැ. it had not been broken by it. ඉතින් මේ ආකාරයට කොතෙක් වාක්‍යයන් ලිව්වත් අප දැනුම දියුණු වන්නේ නැත. එනිසා පසුගිය පාඩම්ද උපයෝගී කර ගනිමින් එකට කැටි කරන ලද වාක්‍යයන් මෙලෙස ලියමු. පළමු වාක්‍යය ඒ ප්‍රශ්නය විසඳලා තිබුණේ නැහැ. ඒ විසඳලා තිබුණා නම් මේ වගේ දෙයක් සිදු නොවි තියෙන්න තිබුණා. අපි මොනවා කිව්වත් කරන්න දෙයක් ඒ ප්‍රශ්නේ විසඳලා තිබුණේ නැහැ. that problem had not been solved. ඒ විසඳලා තිබුණා නම් if it had been solved මේ වගේ දෙයක් සිදු නොවි තියෙන්න තිබුණා. something like this would not have been happened. අපි මොනවා කිව්වත් whatever we say කරන්න දෙයක් නැහැ. there is nothing to do. ඊළඟ වාක්‍ය ඒ මල සිරුරු ඉවත් කරලා තිබුණේ නැහැ. සමහර මල සිරුරු පුරුස්සා තිබුණා. ඔබලා ඒ වගේ දේවල් දැකලා නැහැ. අන්න ඒකයි ඔබලාට මෙය වැටහෙන්නේ නැත්තේ. ඒ මල සිරුරු ඉවත් කරලා තිබුණේ නැහැ. those dead bodies had not been removed. සමහර මල සිරුරු පුළුස්සා තිබුණා. some dead bodies had been burnt. ඔබලා ඒ වගේ දේවල් දැකලා නැහැ. you haven't seen something like those. අන්න ඒකයි. that is why ඔබලාට මේ වැටෙන්නේ නැත්තේ. you do not understand this. ඊළඟ වාක්‍ය මට කිසිම දෙයක් දීලා තිබුණේ නැහැ. සෑම දෙයක්ම අපේ අක්කට දීලා තිබුණේ. දැන් අම්මට සලකන්න කෙනෙක් නැහැ. මම තමයි ඔක්කොම කරන්නේ. මට කිසිම දෙයක් දීලා තිබුණේ නැහැ. I had not been given anything. සෑම දෙයක්ම අක්කට දීලා තිබුණේ. everything had been given to my elder sister. දැන් අම්මට සලකන්න කෙනෙක් නැහැ. now there is no one to treat to my mother. මම තමයි ඔක්කොම කරන්නේ. I who do everything. ඊළඟ වාක්‍ය අපට යන්න කියලා තිබුණේ නැහැ. ඒත් අපි ගියා. ඔහු 99න් බේරුණේ අපි ගිය නිසා. අපට යන්න කියලා තිබුණේ නැහැ. we had not been asked to go.
ඒත් අපි ගියා බට් වි වෙන්ට් ඔව් 99න් පේරුනේ අපි ගිය නිසා හි escaped narrowly because we went. ඊළඟ වාක්‍ය ඒ ගස් කපලා තිබුණේ නැහැ. ඔයා බොරු වාක්‍ය මට කීවේ. බොරු කියන්න එපා. වාගේ වැඩේ බොරු කියන එක. ඒ ගස් කපලා තිබුණේ නැහැ. Those trees had not been cut. ඔයා මට බොරු වාක්‍ය කීවේ. You told me a lie. බොරු කියන්න එපා. Don't tell lies. නැත්තං don't lie. වාගේ වැඩේ බොරු කියන එක all you over is telling lies. ඊළඟ වාක්‍ය ගොඩක් වැඩ රටේ කරලා තිබුණා ගොඩක් වැඩ රටේ කරලා තිබුණේ නැහැ. ඒ වගේ තත්ත්වයක් නිසා තමයි මේ රජ මේ විපක්ෂය පරාජයට පත් උනේ. ගොඩක් වැඩ රටේ කරලා තිබුණේ නැහැ. Many works had not been done in the country. අන්න ඒකයි විපක්ෂය පැරදුනේ. That was why opposition party was defeated. ඊළඟ වාක්‍ය ඒ දේවල් හොඳට කරලා තිබුණේ නැහැ. අන්න ඒකයි මට බැන්නේ. තනියම ඒව කරන්න අමාරුයි. ඒ දේවල් හොඳට කරලා තිබුණේ නැහැ. Such things had not been done. අන්න ඒකයි that was why මට බැන්නේ. I was blamed. තනියම ඒව කරන්න අමාරුයි. It is difficult to do alone. ඊළඟ වාක්‍ය මට කිසිම දෙයක් දීලා තිබුණේ නැහැ. සෑම දෙයක්ම අනිත් අයට දීලා තිබුණා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. මට කිසිම දෙයක් දීලා තිබුණේ නැහැ. I had not been given anything. සෑම දෙයක්ම අනිත් අයට දීලා තිබුණා. Everything had been given to others. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. I don't know why it is. ඉතින් මේ පාඩම් තුළින් ඔබලාට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් subscribe කර අන් අයටත් බලා ගැනීම සඳහා share කරන්න.